මෙවර අයවැය මමනම් දකින්නේ හොදු ආදායම් වියදම් ලියවිල්ලකට එහා ගිය ප්‍රතිපත්තියමය එළඹුමක් ලෙස. මොකද මෙවර අයවැයෙන් විශේෂයෙන්ම රට මුහුණ දී තිබෙන ප්‍රධාන අර්බුද හඳුනාගෙන තිබෙනවා. ඒකෙහි ප්‍රධාන අර්බුදය තමයි මූල්‍ය ස්ථාවරත්වය. ඒ අනුව මුල්ල ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ආණ්ඩුව විසින් රාජ්‍ය ආදායම දළදේශ නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 16.3 දක්වා වර්ධනය කිරීමටත් අයවැයහිගේ يعني බැලන්ස් ඔෆ් පේමන්ට් පියවීම කියන එක 4.8ක පවත්වා ගැනීමත් උද්ධමන වේගය 4ක පවත්වා ගැනීමටත් යෝජනා කරලා තියෙනවා. ඒ වගේම මේ අයවැය සම්බන්ධව එළවන ප්‍රධාන චෝදනාව තමයි මේ නව ලිබරල්වාදයේ ඒ දිගුවක් ලෙස හඳුන්වන එක. ඒක ජනතා විමුක්ති පෙරමුණත් හඳුන්වලා තිබුණා. සුබල ශ්‍රී ලිනගේ මහත්මයා වගේ දේශපාලන විචාරකයෙක් දක්වා තිබුණා. මම හිතන්නේ මේක සම්බන්ධව අපි මේ සංවාදය ආරම්භ කළ යුතුයි. මේ නව ලිබරල්වාදයේද එහෙම නැත්නම් මේ IMF එකේ විසින් යෝජනා කරන ලද යෝජනාවලියක්ද කියන එක. මොකද සාමාන්‍යයෙන් විශ්වාස කරන දෙයක් තමයි නව ලිබරල්වාදයේ මූලික ක්‍රියාකාරකම් අද වෙන තුරු ලංකාතුර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි ගත්තොත් නිදහස් අධ්‍යාපනය වෙන්න පුළුවන්, නිදහස් සෞඛ්‍ය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපිට තියෙන ඔය වතුර බිල්, ලයිට් බිල් වගේ ඒවා වෙන්න පුළුවන්. ඒවා සියල්ලම අපිට දැනටත් ලැබෙන්නේ සහන මිලට. එතකොට ඒ කියන කතන්දරේ වළංගු වෙන්නේ නැහැ. ඒ වගේම මේ චෝදනා කරන බොහෝ අය රටේ තියෙන අර්බුද සඳහා කිසි දෙයක් යෝජනා කරන්නේ නැහැ. දැන් අපි ගත්තොත් එහෙනම් රටේ තියෙන ණය අර්බුදේ 2015දී 2019දී අපිට ගෙවන්න තියෙන ණය ඩොලර් බිලියන 5ක් මේ සඳහා ඕන් කිසි දෙයක් යෝජනා කරන්නේ නැහැ. ඒ වගේම මේ රටේ ශ්‍රම බලකායන් මිලියන 1.8ක් ඉන්න ගාමික ශ්‍රමිකයන් එයා ඉතාම අවම පඩි ගන්නේ. මේ අය සම්බන්ධව කිසි යෝජනාවක් නැහැ. මේක හුදු යෝජනා රහිතව කරන නන්දෙලිවිල්ලක් පමණයි. මොකද මේක තමයි මේ වාමාංශිකයන්ගේ වාමාංශික පක්ෂවල සහ විපක්ෂයේ දේශපාලන ආර්ථිකය. මම කියන්නේ මේ දේශපාලන ආර්ථිකය පරාජය කළ යුතුයි. මොකද ඒ අයට පුළුවන් ඕනම් මේ සඳහා යමක් යෝජනා කරන්න. මට සරත් අමුණුකෝ මහතාත් මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී ඔහු කළ කතාවේදී කිව්වා, දැන් අපි ඇති දැන් අපිට තවදුරටත් මේක මෙහෙම යන්න බෑ. දැන් අපි ණය සීලින් එක පැනලා තියෙන්නේ. සා ආණ්ඩුවද විපක්ෂයද නෙවෙයි මේ ප්‍රශ්නයට ඔවුන් සතු විසඳුමක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. නමුත් ඒ සම්බන්ධව කිසිදු විසඳුමක් ඔවුන්ගෙන් ඉදිරිපත් වුණේ නැහැ.